विश्वविद्यालय अध्यापने मुनगस विद्यार्थ्य विविधाकार गिहि प्रविधि गहनु पिरिमी मे विविधाकार पुद्गल भावयांट अयत् पिरिस् विद्यार्थीन हटियट सरसवेदी मुनगहेनवा इतनदी ए अतरिं एककोटसक विशेषकरगण्णे नैतुव साधारण क्रमयकट कटयुतु कलोतिं सियलु देनागे गौरवय आरक्षा वेनवा वगेम विश्वविद्यालय अध्यापने साधारण भावयत् आरक्षा वेनवा ए एसे वत् विश्वविद्यालय गणनावक संबंध अध्यक्षीम अति मम एतम अवस्थावलदी इट वडा विनस तत्वेनुत् निरीक्षणे करला तियेनवा मम्मी कियन्यान कथाव वियपत् विश्रामिक महाचार्य वर्यकु संबंध कथाव इतुमा एकी विश्वविद्यालये अध्ययनांशयेत् पीठयेत् इहलम तनतुरु हबोपु कीर्तिमत् आचार्य वरे पोत् सीयक् पितर लीला तियेनवा राजे उसस् तनतुरु हबोला तियेनवा හැබැයි මේ ආචාර්යවරයා ඉසිඹු දිවියට නැත්නම් විශ්‍රාම සුවයට පත්වීමක් එක්ක අර හිර කරගෙන ඉඳපු පීඩනයක් එළියට පිට කරනවා වගේ වෙනස්ම විදිහේ චර්යාවකට පත් වුණා. ඒ කාලේ විශ්වවිද්‍යාලයට ඇවිල්ලා හිටියා ටිකක් ඇහැට කනට පේන්න ඉන්න උත්සාහ කරන විදිහේ ශිෂ්‍යාවා. ඉතින් ඇගේ මිතුරන්වත් තරුණ ආචාර්යවරුන්වත් ඇගේ ඒ හැසිරීම වලට මුලා වුණේ නැති වුණත් මේ ආචාර්යතුමා ඇගේ හැසිරීම හමුවේ ඇය ළඟ වහලකු වන තත්වයට පත් වුණා. ඇයට පළමු පන්ති සාමාර්ථයක් ලැබීම පිළිබඳව ඔහු උනන්දුවත් වුණා. පරිපාලන ආයතන වලින් කතා කර කර ඒ ගැන විමසන මට්ටමකට ඔහුපත් වුණා. ඒ වගේම ඇයට తాවකාලික කතිකාචාර්ය ධූරයක් අරගෙන දෙන්න ඔහු උත්සුක වුණා. ඇය ලවා පත්තරවලට ලිපි ලියෙව්වා. තමන්ගේ හිතවත් කලාකරුවන්ට ලේඛකයන්ට ඇයව හඳුන්වා දුන්නා. ඒ විතරක් නෙමෙයි. ඇයට වඩා ඉහළ ලකුණු සහ ස්වර්ණ මුද්‍රිකාව හිමි කරගත්තු ශිෂ්‍යාවට බැනවදින්නත් ඒ ශිෂ්‍යාවගේ පිරිමි මිතුරන් සොය සොයා ගිහිල්ලා දෝෂාරෝපණය කරන්නත් මේ ආචාර්යවරයා කටයුතු කළා. සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලයක උපාධි ප්‍රදානෝත්සව ශාලාවක ඉදිරි පෙළ වෙන් කළා තියෙන්නේ අනාරාධිතව එන විශේෂ පුද්ගලයන්ට හදිසියේ අසුන් පැනවීම සඳහා. ඉතින් මේ युवतियगे उपाधि प्रदानोत्सवे दवसी एकी इदिरी पेल अगे पौले आय संदहा वेंकल्ल देन्नत मे आचार्यवर्या कटयुतु कला. इतिन मे कालये मे आचार्यवर्या पोदुवे हास्य उपदवन साधकयक् बवट पत् वेला तिबुना विश्वविद्यालये. शिष्यन् समाज माध्यवल ए गैन कियन्न गत्ते अगे अस अग नवतत् सरसवियट पमिने මොකද ඇගේ ඇසාග කියන චිත්‍රපටය මේ කාලේ තමයි ගොඩක් ප්‍රචලිත වුනේ. දැන් ඊට සමකාලීනව තමයි හන්තාන සිහිනේ කියන ගීතයත් ප්‍රචලිත වුනේ. ඉතින් මේ කතාව එච්චර ප්‍රසන්න කතාවක් නොවේ. ඒ වෙලාවේදී ඒක පිළිකුල් කළා. ඒ වගේම ඊට විරුද්ධව කටයුතු කරා ඇතැම් අවස්ථාවල. එසේ වුවත් මේ ආචාර්යවරයාගේ චරිත විපර්යාසය පුද්ගල අධ්‍යාත්මයේ සංකීර්ණත්වය කියාපාන සාධකයක් හැටියට දක්නට ලැබුණා. අයියා නංගී කියලා කතා කරගන්න මට්ටමටපත් වුණු අපේ කතාවේ කථානායක නායිකාවන් දෙදෙනාත් මේ අපි කතා කරන්න යන ගීතයේ ඉන්න වියපත් ඇදුරා සහ ලාබාල යුවතියත් අතරේ යම් වෙනසක් තියෙනවා වුණත් මම මේ කියපු කතාව මේ වගේ සිදුවීම් युगेन युगेट नवत नवतत सिधुवेन बवट साधकया. एपमनक नोवे महाचार्य एदिरिवीर सरच्चंद्र वगे प्रकट आचार्य वरुणगे जीवितय समग बंधिच्च यम यम सिधुवीमुत अपट मे गीतयेन सीपत् करवनवा.
මම මේ නාට්‍ය නිෂ්පාදනය කරාට පස්සේ ඇත්ත වශයෙන්ම සරච්චන්ද්‍රයන්ගේ විසව ඔහු හැර යනවා මේ ගීයේ විසෝ හැලගිය ලසෝ රඟහල කියන ඒ යෙදුම තුලින් ඒ වගේ අවස්ථා තමයි අපට සිහිපත් කෙරෙන්නේ ඒ වගේම පින් ඇති සරසවි වරමක් දෙන්නේ කියන කෘතියේ එතුමා එතුමාගේ දෙවන විවාහය ගැනත් කියලා තියෙනවා ඉතින් ඒ කියපු සමහර කරුණුත් අපට මේ ගීතය තුලින් පිළිබිඹු වෙනවාද කියලා හිතෙනවා ඒ වගේම කේ ජයතිලකයන්ගේ මහල්ලෙකුගේ ප්‍රේම කතාවක් කියන කෙටි නවකතාවක් එක්තරා අර්ථයකින් මේ ගීතයත් සමග සංසන්දනය කිරීමේ හැකියාව තිබෙනවා සිංහල භාෂාවෙන් සිහින කියන වචනය ස්වප්නය හැඳින්වීමට වගේම අපේක්ෂා ගැන කියන්නත් අපි භාවිත කරනවා සිහින සුන්දරයි ඒ වුණත් ඒ සියල්ලක්ම අපට ළඟා කර ගැනීමට පුළුවන් කමක් නැහැ මේ ගීයෙන් කියවෙන්නේ ප්‍රේමයේ මුල් කොටගත්තු ඒ වගේ නෙලා ගන්නට නොහැකි සිහිනයක් ගැන ප්‍රේමය කියලා කියන්නේ පුද්ගල අධ්‍යාත්මය තුල ගොඩ නැගෙන අව්‍යාජ මනෝභාවයක් ඒ වුණත් ඒ ප්‍රේමය මස්තක ප්‍රාප්ත කරගන්න මුදුන්පත් කරගන්නට බාධා පමුණුවන්නා වූ බොහෝ සමාජ සාධක තිබෙනවා අමරදේවයන් ජීවිතයේ සැඳෑ සමයේදී කුමාරියා නැමැති තුරුණු ගායිකාවත් සමග ගායනා කරපු මේ ගීයෙන් කියවෙන්නේ ඒ වගේ වියපත් ආචාර්යවරයෙක් සහ යෝන් ශිෂ්‍යාවක අතර හටගන්නා වූ නිලාගත නොහැකි ප්‍රේමයක් ගැන. එය කායික ආස්වාදයක් නොවීමත් අධ්‍යාත්මය සමග බැඳුණු සියුම් මනෝභාවයක් වීමත් ඇත්ත වශයෙන්ම අගය කළ යුත්තක්. වියපත් ඇතුරාගේ සහ තරුණ ශිෂ්‍යාවගේ අපේක්ෂා අතර ඇති යම් පරස්පරයකුත් මේ ගීය තුළින් ගම්‍යමාන බලා වැළපෙමි නෙලා ගනු බැරි හන්තාන සිහිනේ පේරාදෙනි සරසවිය හා හන්තාන සමග බැඳුණු ප්‍රේමණීය කතා බොහෝමයක් තියෙනවා ඒවායින් අතිමහත් බහුතරයක් මනුෂ්‍ය සමාජය තුළ කාලයේ වැලි තලාවින් වැසී ගිහිල්ලා තියෙනවා වුණත් ඉන් කිහිපයක් පමණක් අපට කාව්‍ය නිර්මාණ ගීත ප්‍රබන්ධ ආදී වශයෙන් අදටත් අතින් ලැබෙනවා මේ තරුණ යුවතිය වැළපෙන්නේ නෙලාගත නොහැකි බව දන්නා වූ ප්‍රේමයක් වෙනුවෙන් කායික අපේක්ෂාවක් වශයෙන් විතරක් නෙමෙයි ඇතැම් විට ගුණ යහපත්කම දැනුම විලාසය ප්‍රතිරූපය වීරාභිවන්දනය පරමාදර්ශය මේ වගේ විවිධාකාර මෙකී නොකී බොහෝ කරුණු නිසාද ප්‍රේමය ඇතිවෙන්නට පුළුවන් සංසාරගත සිහිනයක් වන එම ප්‍රේමය ගෞරවයෙන් පිළිගැනීමට වියපත් ඇදුරා කැමති වෙනවා එම යුවතියගේ ප්‍රේමය පිළිබඳව ඔහු තුළ තියෙන්නේ මෙන්න මේ වගේ අපේක්ෂාවක්. දරා නෙත් අග දොවා සිත් මල ගොතනු මැන ලඳුනේ මේ ලෝකයේ සමහර දේවල් තියෙනවා දැකලා සෑහීමට පත්විය යුතු වෙන ඒවා. සමහර දේවල් කවදාවත් තමන්ට ළඟා කරගන්න පුළුවන් දේවල් නෙමෙයි. සමහර විට ඇතැම් දේ ළඟා කරගන්නට බොහෝ කාලයක් බලා සිටින්න එහෙම නැත්නම් කාලයට ඉඩ දෙන්න සිද්ධ වෙනවා. මේ වියපත් පරිණත ඇදුරා තරුණ ශිෂ්‍යාවට කියන්නේ දරා නෙත් අග දොවා සිත් මල ගොතනු මැන ලඳුනේ සංසාර සිහිනේ කියන්නේ බලා සැනසෙන්න කියනෝ වගේ දෙයක් තමයි මෙතනදී හු කියන්නේ එසේ නමුත් මේ තරුණිය තුල තියෙන්නේ ඒ වයසේ වෙනත් යුවතියන්ටත් සාධාරණ වෙන විදිහේ ඇතැම් අපේක්ෂා ඒවා කිසියම් තරමකට සරල හා ලාමක බවකුත් අපට දක්නට ලැබෙනවා වැහි පබළු යට රඟ මඬල මැද ඔබේ දෑතේ තුරුළු වෙන්නට ඒ වගේ సౌందర్యවාදී අපේක්ෂාවක් තමයි ඇය තුළ මේ ආචාර්යවරයා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ එසේ වුවත් වියපත් ඇදුරා ජීවිතයේ නොබෙහි ඇති පරිපූර්ණත්වයක් දකිනවා ඔහු මොකක්ද කියන්නේ
විසෝ හැරගිය ලසෝ රඟහල අමාවක අඳුරේ නොයෙනු මැන ලඳුනේ. ගීතයකදී වැදගත් වෙන්නේ වචන නොවේ. රසවින්දින්නා තුල ඒ වචන ඔස්සේ ඒ අවස්ථාවේදී ජනිත කරන්නා වූ මනෝභාවයන්, එහෙම නැත්නම් හැඟීම්. පේරාදෙණි විශ්වවිද්‍යාලය සරච්චන්ද්‍ර ඇතුළු ඇතැම් සරසවි ඇදුරන්ගේ පෞද්ගලික ජීවිතයත් සමග බැඳිච්ච අත්දැකීම්, ඔවුන් අතින් බිහි වූ මනමේ වගේ කලාකෘතීන් හියන අවස්ථා සිදුවීම් ආදිය. මං කලින් කිව්වා වගේම මෙහිදී සහර්ද රසිකයාගේ මනෝභාවයන් අතරට නියත වශයෙන්ම පැමිණෙනවා. ඒ වගේම මෙහි බිසෝ හැරගිය ලසෝ රඟහල යනුවෙන් හඳුන්වලා තියෙන්නේ ප්‍රස්තුත ආචාර්යවරයාගේ ජීවිතයමයි. රජ කෙනෙක්ගේ උනත් ප්‍රධාන වෙන්නේ අගබිසව. පරිවාර කාන්තාවන් ඉන්න පුළුවන්. ඒ වගේ තමන් හැරගියත් අදටත් බිසව වශයෙන් මේ ඇදුරුතුමා සිහිපත් කරන්නේ ඒ පරණ බිරිඳ. මේ අවස්ථාවේදී ඒ ඔහුගේ ලසෝ රඟහල අමාවක අඳුරක ගිලී ඇති බවක් ඔහු කියනවා. ඒ අන්ධකාරය නැති කර ගැනීම සඳහාම එම යුවතිය තමාගේ ළඟට ගැනීමට මේ ආචාර්යවරයා කැමති වෙන්නේ නැහැ. එක පැත්තකින් එය ආත්මార్థකාමීත්වයෙන් තොර වූ ඔහුගේ අධ්‍යාත්මය ප්‍රකට කරන්නක් වෙනවා. සමහර විට ඔහුගේ හිතේ ඇත්ත වශයෙන්ම මේ යුවතිය ගැන ආදරයක් තියෙන නිසා ඔහු ඒ විදිහට හිතුවා වෙන්න පුළුවන්. ඔහු ඇයව ළඟට ගන්නවා නම් ළඟට ගන්න ඕන ඇගේ ජීවිතයටත් ආලෝකයක් උදා කර දීම සඳහා. එහෙම නැතුව හුදෙක් තමාගේ අන්ධකාරය නැති කර ගැනීම සඳහාම පමණක් නොවේ. එසේ වෙතත් මේ තරුණියටත් වියපත් ඇදුරා කියන කාරණය කිසියම් තරමකට වටහා ගැනීමේ ශක්තියක් තිබෙනවා. තමන්ගේ ප්‍රේමය මුල් කොටගෙන ඔහුගේ ජීවිතයට ආලෝකයක් උදා වෙනකම් දුරින් වුණත් ඔහු වෙනුවෙන් සිටීමට ඇය සූදානම් වෙනවා. මේ අවස්ථාවේදී ඇගේ ලෝකය වෙලාගෙන සිටින තරු ඇදුරා වෙන්නේ මේ වියපත් ඇදුරාම තමයි. ඒ නිසා තමයි ඇය කිව්වේ වඩින තුරු සඳ දුරින් ඉන්නම් තරු ඇදුරු පෙම්ගී අහන්නම් කියලා. යථාර්ථයෙන් දුරස්ුවත් සඵල කර ගැනීම විශ්වාස කළ නොහැකිවත් එම සංසාරගත සිහිනයෙන් බැහැරවීමට වියපත් ඇදුරත් කැමති වෙන්නේ නැහැ. තමා පිළිබඳ ප්‍රේමණීය අපේක්ෂා ඇති කළ යුවතියක් සිටීම මනුස්සයෙකුට සතුටට කාරණයක් විය හැකියි. ඇය තමන්ගේ ජීවිතය ප්‍රේමයෙන් ආලෝකවත් කරමින් තවදුරටත් දුරින් හෝ සිටිනු දැකීමට මේ ආචාර්යවරයාත් කැමති වෙන්නේ ඒ නිසා වෙන්න පුළුවන්. සොඳුරු ඒ සඳ දියේ එන්නම් ඉඳිනු මැන සොඳුරේ. වඩින තුරු සඳ
මේ ගීතයේ ඇති විශේෂත්වයක් වන්නේ වචනවලට එහා ගියපු සංකල්ප උපදවමින් ප්‍රේමයේ සියුම් ආධ්‍යාත්මික පැතිකඩක් විවරණය කිරීමට නිර්මාණකරුවන් සමත් වී තිබීම. ප්‍රචාරාත්මක භාවයට නොවැටෙනසේ ඉතාමත් සංයමයෙන් කලාත්මක ලෙස මෙහි පද ගණනාව සිද්ධ කරලා තියෙනවා. වචනවල සුගීයතාවකුත් අපට විඳින්න ලැබෙනවා. සංගීතය හා ගායනය එහි අර්ථය හා රසය තීව්‍ර කරන ආකාරයෙන් යදිච්ච බවකුත් කියන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම අමරදේව මේ ගීතයත් ඒ වගේම ගිමන් හරින දියඹ දිගේ කියන ගීතයත් ජීවිතයේ අවසාන භාගයේ තමයි ගායනා කරන්නේ. නිර්මාණකරුවෙක් අධියරෙන් අධියරට පත් වෙනකොට ඔහුගේ ජීවිතයේ යම් පරිපාකත්වයක් ඇති වෙනවා. ජීවිතය පිළිබඳව පුතුල අවබෝධයක් දැකීමක් ඒ ගායන විලාසය තුළින් පවා අපට විඳින්න ලැබෙනවා. ඒ වගේම වෙනස්ම හඬ වර්ණයක් ඇති තුරුණු ගායිකාවක් වන උමාරියාගේ කටහඬ සරසවි යුවතියගේ ඒ සමස්ත චරිත ස්වභාව ප්‍රකට කරවීමටත් ඉවහල් වෙලා තියෙනවා. මේ කර්මකාරණා සැලකීමේදී සිංහල ගීත වංශය තුළ පහළ වුණු සදානුස්මරණීය නිර්මාණයක් සිහිවටනයක් හැටියට අපට මේ හන්තාන සිහිනේ ගීතය හඳුන්වන්න පුළුවන්කම ලැබෙනවා. ආරම්භයේදී කියපු වියපත් ඇදුරා සහ තරුණ ශිෂ්‍යාව ගැන යමක් කිව යුතු වෙනවා. ඇය ඇගේ තාවකාලික සේවා කාලය අවසාන වෙලා ඉනික්බිතිව දුරබැහැර ප්‍රදේශයක රැකියාවක් කරමින් ඉන්නවා. ඒ ආචාරවරයත් තමන්ගේ බිරින්දෑ සමග සුපුරුදු පවුල් ජීවිතය ගත කරමින් ඉන්නවා. ආයෙත් දවසක මේ වගේ ගීතවත් කතාබහකින් මුණගැහෙමු. ආයෙත්